मिनसु पांसलो बुदून पंसिल गलिएट बेस्ल पद मत मिनसुंटे जीवते हरियाणा वरदीन हेमो हितांगे ममने मे वरदे अनीत मिनी हकीयट उब तवटिका कुंदर हितपाता इक तनक वेरदुना तव तनक हरिये ताने कियन्ने हित संबंध करगन देन देयक हिते पहदीम अनुवाय पिन सिद्ध वेने दा हिते तियन लोभ द्वेष मोह कियन अकुशल मूलयन अलोभ अदोष अमोह कियन कुशल मूलयन बवट परिवर्तने करगन्नो ए पिरिसिदु हितेन देन दानेन तमाई महत्पल महानिशंस लंगाकर गंड पुलवाम्बे मेतन दी दाने देन प्रमाणे वेदगत वेन्नी नै अर केमनक तीनवाने बुदुहामुदुर अंटे एक मलक हरि पूज करन्न किया होंदै एहेमनम् पंसल्ला उपयोगे बुदुन वेदला दाने गेन कलमनात अरगने यान पड़ी साधु हेट दाने बाजें टिकर आवे ओम दानशाला अति चिकन 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 ने तोड़ कमाने मालू एमुल थी ला बेरी नंग ओन तने के थी ला तावा मे अपे ओडिया हम दूँ खाने कैमोटी में कैमो काजू मालू अरे कोला कैली था ना ओ अरे ग्रीन पीस ग्रीन पीस मे तावा डेसर्ट के डर कीरी पेन आइसक्रीम हरी हरी ओ की हदाग्न
අපිට තව පොඩි උදව්වක් කරනවා කියන්න නෝ නෝ ඕන දෙයක් කරන්න හෙට දවල්ට මනමාලිකුයි මනමාලිකුයි අරන් එන්න පුළුවන් මේක මම විහිළු කර තරක් නෙමෙයි පන්සල ආ ඇත්තද අපි හිතුවේ රිසෙප්ෂන් හෝල් එකක් කියලා ගිහිල්ලා එන්න एक्सक्यूज मी नोना मे मंगार की वो मेनू है तो वो हम तो नहीं करने पा वो ना देखा दान है हेटा पोलोसो ही मैं लूनु ही अरे कोई बात साधु आसम कैम कपी हेट हदंगे ना दाने किया ने मुकद्द कियला ताम हरीर दान नया वगे नेवदवाय नमदाय नमंदनाय नम भूषणाय दाने किया ने कायिक बले वेडिकरण मस्पिडु शक्तिमत करण हमें पहले वैदिक करन देख नेवे दाने अभी बलापुरुत्वेन ने ब्रह्मचारिया वारक्षा करेगे ना कुसले वर्धने करेगे नी मटा वश्य शक्ति लबागे नी मटे पमन ये नंग आप क्यों हुए पौड़ी साधु आसम क्या मैं काजू मालू कील किया ना कैसे की बात अहन्ना सिहि बुद्धिंग ऐसी युत हुई මං ඉන්නේ මං කීපාරක් ගත්තද ඔබ පන්සලේ පැලුණාද ඉක්මනට වරෙන් ආශාගේ පාටියට යන්න තේනවා හෙලෝ හෙලෝ මොකද උඹ භාවනා කරනවද
ඉස්සරගම මිනිස්සු පන්සලකට ආපුවාම බුදුන් වැඳලා පන්සලත් අතු ගාලා යන්නේ. වත්තම් පරිපූර්ණතු නසීලම් පරිපූර්ණතු. වත්පිළිවෙත් රකින්න නැති කෙනාගේ සීලය සම්පූර්ණ නැහැ. අද සමහර දායකයෝ වත්පිළිවෙත් රකින්නවා තියා පන්සල දිහා හැක් කරන්න බලන්න. එහෙමනම් සුමනහම්දුරෝ මේ ටික සුද්ධ පවිත්‍ර කරලා එන්න. මම යනවා වාසයකට. කරුණාකර කියන තමස කොහෙද ඉන්නේ? කොහොමද තමසට ඔය මගේ ෆෝන් එක හම්බුනේ කියලා? හෙලෝ? ඇයි තමස කතා කරන්නේ නැත්තේ? හෙලෝ? හෙලෝ? හොඳයි මම බලා ගන්නම්කො. මොකද අප්පු මට නිින්ද යන්නේ ඒ මොකද පොඩි හම්දුරු දන්නවනේ ඉතින් මගේ මේ හිස්කෙඩියට විසපීට පොඩිත්තක් හරි ඇතුළුනො ආ ඒක හරියට තෝරා බේරාගෙන ඒකෙන් හැදෙන ලෙඩේ හොයා ගන්නකල් මගේ මේ ඇස්ගෙඩ දෙක පිය වෙනව බොරු උන්වයි දැන් මොකද්ද ඔය විස බීජේ අර කුරුකුරු කුරුකුරු बुधुम्पल विहार हेलो हेलो कोहमद अब ये मत का नैने वोमी थी हर गया नकोट हेलो मुकद कथा ने तरा है नाम तरा हर किया नको हेलो तरा है
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අන්න ඒ පන්සිල් පදේ තමයි අපි මේ කඩන් හදන්නේ මේක අපේ එකක් නෙමෙයිනේ අපිට කවුරු දීපෙක්කුත් නෙවෙයි අපි මේක අයිතිකාරය හොයලා දෙමු අපි කරන්නේ වැරදි වැඩක් ඉවට හඳුරන්නේ මේක මරු බාණ්ඩයක් නේ අපි මේකෙන් කා සෙල්ලම් කරමු සෙල්ලම් කරන්නේ මේක සෙල්ලම් බඩුවක් නෙමෙයිනේ මම මේක අයිතිකාරය හොයලා දෙනවා අපු දැන් යන්නකෝ මල් ලොකු හඳුරන්නට කියන්නේ නෝන මාත්‍යා වැරදිලාද මන්ද ෆෝන් එක ගත්තේ දැන් පොලිස් අල්ලි වැල් පොලි වෙලා තියෙන්නේ මෙහෙම ගියොත් නම් මට නරක මිනිහා තමයි වෙන්න වෙන්නේ නෝන මාත්‍යාට එනවද මං කියන දේ හලෝ හලෝ अरे कुरकुरु हर में करदर अग्नि अत नील दाने वलंदाई तो मंदा
अप्पु पात्रे मेतने तियन्न मुकद्द प्रश्न मंगे हुए मुकद्द प्रश्न किया हितटिक कलबलाई सतींच कम्मं भिक्खवे सब्बतिदिकं वदामि एक वर एक दया करन सिही एंग यमक करन वरनां ऐसी अल्लाह इष्ट सिद्ध वेनो मे मोहते हित एक तंग कर गना हील दाने वलदा इट पश्चे पुलवां इट कालबल वीम इट हेतु है Thank you.
ගොඩවල් කොච්චර පිච්චුවත් අහපව් ගොඩ ගහේ. හරියට මේ සංසාරේ පව්ව. ඒද පොඩි ආමුදුරුවෝ. මොකක්ද අරකට කරේ? දැන් බලන්නකො මේ කුණු ගොඩේ කඩදාසි කොළ තියෙනවා. බිස්කට් පැකට් තියෙනවා. අනුංගුරු පැකට් තියෙනවා. ඈ ගස්සොල කොළ තියෙනවා. මේ සේරම ඉතින් එකම ගිනි ගොඩේ පිච්චිලා විනාශ වෙලා යනවා. අපිට අයිති නැති දේවල් පුච්චලා විනාශ කරන්න ඕනේ. මං හිතුවට වඩා හොඳ හොරේ. හැබැයි මේ තමුස කරන අන්තිම හොරකම. තමුස මට අහුවේ නැහැටි තමුසෙවත් දන්නේ නැහැ. ඔහොම මෝක ඔන් කරගෙන ඉන්නවා. මට දුකයි තමුස ගැන. තමුස හොරකම් කරන්න දන්නේ නැහැ ඔයි. මං හිතුවේ තමුස පල් හොරෙක් කියලා. ඒ වුණාට දැන් නම් මට හිතෙන්නේ තමුස නිකම්ම නිකන් හොරෙක් කියලා. මේකද හොයන්නේ? ඇයි සුමන හාමුදුරුවෝ තමන්ට අයිති නැති දෙයක් පස්සේ මෙච්චර දුරක් දිව්වේ? දුරං ගමං ඒකචරං අශරීරං ගුහාසයං. හිත බොහෝම දුර ගමන් කරන තනියම හැසිරෙන ශරීරයක් නැති ගුහාවක ඉන්න කෙනෙක්. එක එක අරමුණු වලට හිතට දුවන්න දෙන්නේ නැතුව තමන් ළඟම තියාගන්න උත්සාහ කරන්න ඕන. මේක වහාම අයිතිකාරයට ලැබෙන්න සලස්සන. සාදුට අපිට කී තරහ ගියාද? ඇයි තරහ? කංජු මාළුවේ කතාවට කිසිම බැඳීමක් නැති මේ ජීවිතේට තරහක් එන්නේ කොහෙන්ද? එතකොට පොඩි සාදුට කිසිම දෙයකට ආසාවක් ඇති වෙන්නේ නැද්ද? බුද්ධ පූජාව තියලා බණශාලාව ළඟට එන්න. සමාව දෙන්න ඕන. මමයි ඔබ වහන්සේ වරදට පෙළඹුවේ. මම ওই කුරුකුරුව තියාගමුයි කිව්වේ නැත්තම් ඔබ වහන්සේ ඔක විසිකල්ලා හරි දානෝනේ.
මටත් ඉතින් ඒක දැක ගමන් ආසයි තුන. අප්පුට එහෙම හිතෙන එක සාමාන්‍යයි. අප්පු කිව්වත් නැතත් මං ඇයි මේක මේ තරම් ලං කරගත්තේ? ඇත්තටම අපි හැමදෙරුනේ මේ අපි කොහොමද අප්පාගේ අයිතිකාරය හොයාගන්නේ? ඒක තමයි මාත් කල්පනා කරේ. අනික මේකට කතා කරන්නේ අයිතිකාරයට වඩා වෙනත් කට්ටියනේ. ඒක නම් ඇත්ත. මේ ඔය එක ෆෝන් එකකට එන ප්‍රශ්න දිහා බලපුවහම පන්සලට වෙලා ඉන්න එක මොනතරම් සනීපද කියලා ඇත්තටම හිතෙනවා. නාට්‍ය ගීත වාදිත විසූක දසන හැම මලෙලාවක් මොකෙන් පේනවනේ. අයියෝ අයියෝ. මගේ ෆෝන් එක ඔන් කරගෙන දින්නේ අපරාදේ. මට චාර්ජර් එකක් දාලා එන්න තිබ්බේ. තමුසෙට එතකොට පුළුවන් නේ දිගටම ওই ෆෝන් එක කනේ තියාගෙන මහගෙන ඉන්න. තමුසෙට මගේ කෝල් අහගෙනම ඉඳලා මං ගැන දැන් හොඳට දන්නව ඇතිනේ නේද? හෙලෝ. ලැජ්ජ නැද්ද? හා ලැජ්ජ නැද්ද තමුසෙට අනුන්ගේ කෝල් අහගෙන ඉන්න? අනුන්ගේ ෆෝන් ළඟ තියාගෙන සඳහන් වෙනවා ගිහි ජීවිතය කියන්නේ අන්තෝ ජටා බහි ජටා. ඒ කියන්නේ ඇතුළතත් ගැට පිටතත් ගැට. මේ ලෝකේ සියලුම අය ජටාය ජටිකා පජා. ඒ කියන්නේ ප්‍රශ්න ඇතුලේ තවත් ප්‍රශ්න ඇති කරගන්න. තේරුණා? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ප්‍රශ්න නැති කර ගැනීම ක්‍රමය. අපි හැම වෙලේම උත්සාහ ගන්න ඕනේ කොහොමද මේ ක්‍රමයෙන් අපේ ජීවිත හැඩගස්ස ගන්න කියලා. හැම වෙලේම ඇලීම් ගැලීම් එක්කම ජීවත් වෙනවට වඩා මේ සසර ගමන කොහොමද කෙලවර කරගන්නේ කියන එක තම තමන් හොඳට හිතට ගන්න ඕන. මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. අතීතං නාහුස්තේ ජන්ති නප්පච්චපාමි නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. අතීතය ගැන ශෝක කරන්න එපා. නොපැමිණි අනාගතය ගැන අනවශ්‍ය විදිහට බලාපොරොත්තු තියාගන්නත් එපා. පුළුවන් තරම් වර්තමානයේ ජීවත් වෙන්න බලන්න. එතකොට ජීවිතේ ප්‍රශ්න නැති වෙලා ගොඩාක් නිදහස ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
සුවපත්. ලෝකය දියුණු වෙනවා හැම දෙයක්ම අත ළඟට එනවා ඒ තමන්ගේ හිත දියුණු කරගත්තේ නැත්නම් හිත එක තැනකට සමාධිගත කරගත්තේ නැත්නම් මේ මෙවලම් හැමදාම දුකක්ම තමයි